देदास इसी तुरंत देंगे थिंग एलेवल आरंभ करना सुधा ना मिंग देंगे अभी बैठे बटन करने यान नहीं थिंग ये वाकी मोहतक का देंगे ओबा और तो एक और हाँ किससे में रुपए पे न परिधि निदाहा से में किए विधि ऐटा में ओगोलों समाजे पुरावटम नेद පරිසරේ පුරාවටම හැම තැනම සතුටින් පියාඹලා ගිහිලා දැන් මේ ඉතුරු ටික කාලයක් මේ වගේ සතුටින් පියාඹලා යන්න ජීවිතේ සාර්ථක වෙන පිළිවෙලක් ඔබ හොයන කාලයේ බවට පරිවර්තනය වෙලා තියෙනවා මේ කාලය නේද? ඉතින් ඒ හේතුව නිසා ඕගොල්ලොන්ට දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා දැන් ඒල්වල් වලට යන්න ඕනි ඕලෙවල් කරලා ඉවරයි අපිට බොහෝ විදියට අපිට මේ තේරුනේ නැහැ මේ ඕලෙවල් වලදී ඒලෙවල් වලට මොනවද කරන්න ඕන කියලා. ඒ වගේම දැන් අවබෝධයක් තියෙනවා ටිකක් හිතෙනවා ප්‍රතිඵල ආපු නිසා අපිට හිතෙනවා එක්කෝ ආර්ට්ස් කරන්න එක්කෝ ටෙක් කරන්න ඒ වගේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇති ඕගොල්ලොන්ට නේ. එහෙනම් දැන් මේ කියන බලාපොරොත්තුවත් එක්ක දැන් ආර්ට් වලින් හෝ ටෙක් වලින් හෝ කරන ඔබට පුළුවන් ළමයි මීඩියා කියන විෂය කරන්න. එතකොට මේ මීඩියා කියන විෂය තෝරා ගැනීම පිළිබඳව මීඩියා විෂය හෝ වෙනත් විෂයන් තෝරා ගැනීම පිළිබඳව ඒ කියන කාරණේ තීරණය කරන ප්‍රධාන වශයෙන්ම තමන්ගේ යන්න ඉන්න පාසලේ හෝ තමන් දැනට ඉන්නේ ඒකෙමයි ඒලෙවල් කරන්නෙත් ඒකෙමයි නං දැනට 13 වසරේ ඉන්න අයියා කෙනෙකුගෙන් අක්කා කෙනෙකුගෙන් ඉල්ල ගන්න ඕගොල්ලෝගේ ටයිම් ටේබල් එක දෙන්න. අන්න ඒකේ තියෙන පිළිවෙලට ඒකේ තියෙන එකම බාස්කට් එකේ තියෙන පිළිවෙලට තමයි ඕගොල්ලෝ විෂයන් තෝරගන්න ඕන. උදාහරණයක් විතර ගත්තොත් ළමයි ඕගොල්ලොන්ට සිංහලයි මීඩියායි එකට කරන්න ආස වෙන්න පුළුවන්. දේශපාලන විද්‍යාවයි මීඩියායි එකට කරන්න නැත්නම් තමන් තෝරගන්න හිතෙන්න පුළුවන්. ලොජික් සහ මීඩියා එකට එකතු කරන්න කියන්නේ කරන්න හිතෙන්න පුළුවන්. නමුත් ළමයි ඔය කියන විෂයන් දෙක ඉස්කෝලේ දෙන එකම බාස්කට් එකේ නම් ඒවත් එකම වෙලාවේ උගන්වනවා නම් ඔබට පැහැදිලිවම ඒ දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. නේ. ඉතින් අන්නේ හේතු නිසා තාර්කිකව ඔබ හොයලා බලන්න ඕන මට මේ විෂයන් තුන කරන්න පුළුවන්. ඒ කියන්නේ හදිසියෙ ගිහිල්ලා යම් විෂයක් කරනවා කියලා එහෙම මේ විෂය කරගන්න බෑ. නම් මුලින්ම තෝරගන්න ඕන මං ආසම විෂය තමයි මීඩියා. ඒකේ ඒ කියන සබ්ජෙක්ට් එකේ ඒ කියන බාස්කට් එකේ මොන විෂය තිබුණත් මම කරන්නේ අනිවාර්යෙන් මීඩියා. දැන් ඔබට ඉදරණන් මේ වගේ දෙයක් නෑ මං කරන්නේ වෙන සබ්ජෙක්ට් එකක් විශාල වශයෙන් කැමති ඒකට පුළුවන් වුණොත් විතරක් මීඩියාම මේක කරනවා කියලා හිතනොත් අන්න එතකොට ඔබ හොයලා බලන්න ඕන මෙන්න මේ කියන පාසලේ තිබෙන මේ කියන දේ කියන කාලසටහන පිළිබඳ. එතකොට තමයි ඔබට හරියටම තේරෙන්නේ මට මේ විෂයන් තුන කරන්න පුළුවන් කියලා. ඒ නිසා විෂයන් තෝරා ගැනීම පිළිබඳව ඒ වගේ කාරණා පිළිබඳ අපි වෙනම වීඩියෝ එකක් කරමු. තවත් වීඩියෝ ගණනාවක් තියෙනවා. ඒවෙන් ඔබට තීරණය කරන්නත් පුළුවන්. ඒ කියන විදිහට පාසලේ මේ ඒ ලෙවල් වලට මීඩියා කොහොමද තෝරගන්නවද නැද්ද මොන විෂය තෝරගන්නවද නැද්ද කියන එක පිළිබඳව රයිට්. ඒතර ළමයි මම අද දවසේදී අන්න ඒ කියන දෙයට අමතරව ඔබට පෙන්눔 කරනවා විශේෂයෙන් මෙන්න මේ කියන ඒ ලෙවල් වලට ඔබ මීඩියා කියන විෂය තෝරගත්තොත් බොහෝ අය පැහැදිලි කරලා නැහැ බොහෝ ගුරුවරු මේ කියන්නේ පැහැදිලි කරලා නැහැ ළමයි දන්නේත් නැහැ පේපර් එකේ ආකෘතිය කොයි වගේ වෙයිද මොනවද එන්නේ ඔකට නේද? ඒකට අපි උත්තර ලියන්න ඕන කොහොමද කියන එක පිළිබඳව. ඒ නිසා අන්න ඒක තමයි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් මේ සම්බන්ධයෙන් ලබා දෙන්න ඕන නිසා. ඉතින් අපි එහෙනම් මෙන්න මේ කියන කාරණයට යොමු වෙමු. එහෙනම් ඒ අනුව කවුද මේක පැහැදිලි කරන්නේ කියන එක මම දැම්මා මුලින්ම. මම තමයි ධනුෂ්ක පිටානගේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය පන්නිපිටිය නුගේගොඩ ඒ වගේම හෝමාගම කියන ප්‍රදේශවල දැනට ආයතනවල උගන්වනවා. ඊට අමතරව ළමයි සූම් මගින් මුළු ලංකාවටම මේ මොහොත වෙනකොට උගන්වමින් ඉන්නවා.
ඉතින් ඒ හේතු නිසා විවිධාකාර ප්‍රදේශවල දරුවෝ අපේ පන්තියත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ අය හොඳින් ඉගෙන ගනිමින් ඉන්නවා. එතකොට මම කවුද? මම දැනට පාසල් ගුරුවරයෙක්. ඒ වගේම උත්තර පත්‍ර සමීක්ෂණයේ උත්තර පත්‍ර බලන කෙනෙක්, පරීක්ෂකවරයෙක්. ඉතින් ඒ වගේ හේතු නිසා ඔබට චකිතයක් නැහැ මම මේ කියන දේවල් පිළිබඳව මේ කියන්නේ ඇත්තද බුරුද කියලා. ඉතින් ඒ නිසා සංනිවේදනයේ හා මාධ්‍ය අධ්‍යයනයේ කියන විෂය අනිත් පැත්තෙන් ගත්තම ළමයි අවුරුදු 12ක් තිස්සේ මම මේ කියන විෂය උගන්වමින් ඉන්නේ. ඒ හේතු නිසා ඔයගොල්ලන්ට සැකයක් නැහැ මේ කියන පුද්ගලයා පිළිබඳ. ඒ නිසා ඔන්න මම හඳුන්වා දුන්නා මම කවුද කියලා කෙටියෙන්. එතකොට අපි තවදුරටත් විස්තර ටිකක් බලමු. මීඩියා පේපර් එකට උත්තර ලියන්නේ මෙහෙමයි. ඔන්න ඕක තමයි අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලමයි. මේ කියන මීඩියා පේපර් එකට කොහොමද උත්තර ලියන්නේ? ආ එතකොට මීඩියා පේපර් එක කොයි වගේද? මීඩියා පේපර් එක අමාරුද නැද්ද? ඒකේ කොටස් 3ක් තියෙනවද? ඒකේ කොටස් 2ක් තියෙනවද? ඉදිරි ගන්න ප්‍රශ්න මොන වගේද? ලියන ප්‍රශ්න මොන වගේද? යනාදී විවිධාකාර දේවල් ඔබට ඇති. එහෙනම් ළමයි මීඩියා පේපර් එකට උත්තර ලියන්නේ මෙහෙමයි කියලා කිව්වම මම මූලික හැඳින්වීමක් මෙන්න මෙහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය මෙන්න මේ වගේ කියලා. ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය නැත්තම් view එක ඔබට දීලා තියෙනවා. මෙම ප්‍රශ්න පත්‍රය 1 හා 2 යනුවෙන් කොටස් දෙකකින් යුක්ත වේ. පැහැදිලිනේ. දෙක කොටස sorry පළවෙනි කොටසට අදාළ කාලය පැය 2කි, දෙවන කොටසට කාලය පැය 3ක් හිමි වේ කියලා තියෙනවා. එතකොට පළවෙනි කොටසට අදාළ කාලය පැය 2යි ළමයි. ආ එතකොට ඒකට තියෙනවා ඉරි ගන්න ප්‍රශ්න. අපි කියනවා MCQ ප්‍රශ්න නේද? අපි කියනවා බහුවර්ණ ප්‍රශ්න කියලා. ඒ වගේ ප්‍රශ්න 50ක් දෙනවා. ඒ වගේ ප්‍රශ්න 50ක් දෙනවා. ඒ වගේ ප්‍රශ්න 50ක් දීලා ළමයි ඒ කියන වර්ණ කියලා කියන්නේ හැමතිස්සෙම තෝරා ගන්න ඕ ලෙවල් වලදී නම් ඕගොල්ලොන්ට කීයක් දුන්නද ඉරි ගන්නකොට? 1 2 3 4 වර්ණ 4ක් දුන්න තෝරා ගන්න. ඒ උත්තර 4ෙන් එකක් තෝරා ගන්න කියලා නේ. පැහැදිලිනේ. නමුත් ඒ ලෙවල් වලදී මීඩියා වලදී ළමයි 4ක් නෙවෙයි 5ක් දෙනවා. පහක් දෙනවා. ඒ පහෙන් එකක් තමයි උත්තරේ විදිහට තෝරගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා හැම A-level paper එකකටම 4 නෙවෙයි තියෙන්නේ. ඔබ වෙනත් විෂයකට ගියත් 4 නෙවෙයි තියෙන්නේ 5ක් තියෙනවා. ඒක තමයි A-level වල පොදු ආකෘතිය. පැහැදිලිනේ. ඒ නිසා අනිත් විෂයන් වල තියෙන தத்துவෙම මේකෙත් තියෙනවා. එතෙන්දී. ඊළඟ එක තමයි ළමයි මෙන්න මේ කියන ඉරි ගන්න ප්‍රශ්න පත්‍රයට එතකොට හරියට ඉරි ගැහුවෝ ලකුණු 100න් කීයක් දෙනවද? ලකුණු 2 බැගින් දීලා ඒක යම්සි වෙනසකට ලක් කරනවද? ලකුණු 1 බැගින් දෙනවද? නැත්නම් ලකුණු භාගෙ බැගින් දෙනවද? ලකුණු 100න් කීයක් දෙනවද ඉරි ගන්න ප්‍රශ්න පත්‍රයට කියලා ඇහුවොත් ඉතාම සතුටුදායක පිළිතුරක් දෙන්න පුළුවන්. ප්‍රශ්න 50ක් දෙනවා ළමයි. ප්‍රශ්න 50ට අවසාන ලකුණු 100න් 50ක්ම ලැබෙනවා. එතකොට යම්සි ළමයෙකුගේ ලකුණු අපි හිතමු ඒ ළමයා ඉරි ගන්න ප්‍රශ්න පත්‍රයේ විතරයි කරේ නේද? ඒ ඉරි ගන්න ප්‍රශ්න පත්‍රයේ විතරක් කරා නම් එතකොට මොකද වෙන්නේ? 50න් 40 කියන එක ගත්තොත් ඒ කියන 50න් 40ක් එයාගේ හරිනම් 50න් 40ක්ම හරි මට්ටමකටපත් වෙනවා. දැන් එතකොට අපි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳව කතා කරනකොට 50න් දැන් 40ක් ඕගොල්ලෝ ලකුණු ගත්තා කියලා කියන්නේ කොයිතරම් සතුටුද? ඔබ විශ්වාස කරනවද 50න් 40ක් දැන් දෙවනි පේපර් එක ඕගොල්ලෝ ලිව්වද? දෙවනි පේපර් එක ලිව්වෙම නැහැ. ඒකයි විශේෂත්වය. දෙවනි පේපර් එක ලිව්වෙම නැහැ. එතකොට 50න් 40ක් විතරයි දැන් තියෙන්නේ. එතකොට ළමයා පාස්ද? ඔව්. ඒක තමයි මේකේ විශේෂත්වය. එතකොට දෙවනි පේපර් එකට ඔබට යන්න බැරි වුණත් පළවෙනි පේපර් එකේ 50න් 40 ලැබීම මත පුතේ 50න් 35ට වැඩි වීම මත S pass එකක් ඔබට ලැබිලා තියෙනවා 50න් 40 ගත්තොත්. තව පැත්තකට අපි හිතමු 50න් 40 නෙවෙයි 50න් 40 42 45 මට්ටමට ගියා ළමයා. ඉතා සතුටුදායකයි. ඒතරේ ළමයාට ඉරි ගන්න එකට විතරක් පළවෙනි ප්‍රශ්න පත්‍රයේට විතරක් පුතේ 50න් තියනවා කීයද? 45ක් හෝ 40ක් හෝ තියෙනවා.
සතුරුදායකයි. දැන් ඒ ළමයට ඒ හේකට යන්න දෙවනි පේපර් එකෙන් කීයද ගන්න ඕන? 40 ළමයෙකුට තව 35යි. නේ? 35යි ගන්න තියෙන. ඒ කියන්නේ ඉතුරු පේපර් එකට 50න් 35යි ගන්න ඕන ලකුණු 15ක්ම නොගත්තට කමක් නැහැ. දැන් එහෙනම් ඔබට තේරෙනවා ඇති ඒක කොයිතරම් සාර්ථක මට්ටමකටද යන්නේ කියලා. දැන් පැහැදිලිනේ. ඒ නිසා ඉතාම හොඳින් ඒකක් ගැනීමේ ක්‍රමවේදය මේකෙදි හදලා තියෙනවා. ළමයට යන්න පුළුවන් මාර්ගය හදලා තියෙනවා. ඉතින් යන්නේ හේතු නිසා මෙන්න මේ කියන විෂය සතුටින් විෂය ගවේෂණය කරන්න පුළුවන් බව විතරක් නෙමෙයිනේ. දැන් ඔබ දන්න ඕනේ. විෂයන් කියන දේවල් ගත්තට පස්සේ මීඩියා වල තියෙන වැදගත්ම දේ තමයි කාටවත් කියලා කියන්නේ නැහැයි කියන්න බැරි හංගන්න බැරි බැලූ බැල්මට පේන දේ තමයි උගන්වන්නේ මේකේ sannivedanaya ගැන. ඊට අමතරව පුවත්පත ගුවන්විදුලිය රූපවාහිනිය ගැන නේ. එතකොට එදිනෙදා sannivedanaya ගැනත් උගන්වනවා, පුවත්පත ගුවන්විදුලිය රූපවාහිනිය ගැනත් උගන්වනවා. රූපවාහිනිය ටෙලිනාට්‍ය ටික ගැන ප්‍රායෝගික අවබෝධයක් මාධ්‍ය සාක්ෂරතාවය සහ මාධ්‍ය විචාරය කියන දේවල් වලින් පුතේ ඔබට ලැබෙනවා. ඒකල කියන්නේ මේ විෂය මෙන්න මේ කියන දැනට පවතින යුගයේ තියෙන ටෙලි නාට්‍යයත් ඒ වගේම චිත්‍රපටත් මෙන්න මේවයි තියෙන ප්‍රායෝගික දේවල් එකට එකතු කරගෙන තමයි මේ කියන දේ සිද්ධ කරන්නේ. පැහැදිලිනේ. ඉතින් ඒ නිසා ඔන්නෝයි දේවල් වලින් අපිට තේරෙනවා මේක ඉතා සාර්ථක ගමනකට යන ක්‍රියාවලියක් නැත්නම් සතුටින් විෂය ගවේෂණය කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. යම්සි අවස්ථාවක ජීවිතේ වැටුණොත් ඒ ලෙවල් කරගන්න බැරි වුණොත් අනේසේ නොවේවා, හොඳම තැනකට යන්න ලැබේවා. නමුත් අවාසනාවකට එහෙම වුණොත් ඔබට ප්‍රැක්ටිකලි දේවල් තියෙනවා ඉගෙන ගන්න. කැමරාව පිළිබඳව ඉගෙනගෙන නේද, ජනමාධ්‍ය පිළිබඳව ඉගෙනගෙන ඔබට ඒ පැත්තෙන් යන්න පුළුවන්. වෙනදා ඔබගේම ඇඩ්වර්ටයිසින් ක්ෂේත්‍රයට යන්න පුළුවන්. ඒක ඔබේ ගමන නේද? නැත්තම් වෙනම ස්ටුඩියෝ එකක් වගේ එකක් දාගෙන ඒ පැත්තෙන් යන්න පුළුවන්. මේ වගේ ගමන් විශාල ප්‍රමාණයක් මේ කියන දේ නිර්මාණය වෙලා තියෙනවා. පුවත්පත පැත්තෙන් ලිවීම පැත්තෙන් යන්න පුළුවන්. හඬ පැත්තෙන් තමන්ට හඬ පෞරුෂය තියෙනවා නේද? මේ කියන විදිහ රෙකෝඩින් නේද? ඒ වගේ දේවල් වලට ගිහිල්ලා තමන්ගේ ඒ පැත්තෙන් ජීවිතය හදාගත්තු අයත් ඉන්නවා නේද? ඉතින් ඒ නිසා මේ සියලුම දේවල් වලින් ඔබව යම් ආකාරයකට බලගන්වන්න තමයි මේ විෂය හදලා තියෙන්නේ. ඒ නිසා මේ විෂය හඳුන්වා දෙනකොටම කියපු කාරණයක් තමයි මේ විෂය ප්‍රායෝගික විෂයක් විය යුතුයි. මේක නිකම්ම නිකං ඉගෙනගෙන ඉවත දාන විෂයක් නොවිය යුතුයි. එතකොට මොකද වෙන්නේ? ළමයා ඒ ලෙවල් වලින් එළියට ගියාම වැඩ ලෝකයට ගියාට පස්සේ එයාට මේක පාවිච්චි කරලා මොන හරි දෙයක් කරගන්න පුළුවන් විය යුතුයි කියන එක. ඒ නිසා මෙන්න මේක කියලා දෙන දේවල් මත තමයි පුතේ ඔබ වැඩ ලෝකයට ගිහිල්ලා වැඩ කරන්න පටන් ගන්න. ඒ නිසා තමයි මේ විශේෂ වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබට ඒ වගේම මේ විශේෂ තියෙන තව වැදගත්කමක් තමයි යම් හේකින් ඔබ ලකුණු 10ක් අඩු වුණා කියලා හිතන්න. ඒ ලෙවල් කරා විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා, ලකුණු 10ක් අඩු වුණා. මීඩියා යුනිට් එකේ හිටියා, වෙන වෙන වැඩ කටයුතු කරා, sannivedana කටයුතු මේ දේවල් කරනනම් ඔබට පුළුවන් කොළඹ ශ්‍රීපාලි මණ්ඩපය කියන කැම්පස් එකට එකතු වෙලා ඒකෙන් ඉල්ලන්න ලකුණු 10ක් විතර මදිමට කැම්පස් යන්න. නමුත් මට මෙන්න මේ වගේ හැකියාවන් තියෙනවා. මට නිවේදන කටයුතු පුළුවන්. මට කැමරා කරන්නයි පුළුවන්. මම මෙන්න හදලා දෙන චිත්‍රපටියක් මේ බලන්න. මේක මගේ විශේෂ හැකියාවක්. කෙලිවරලා පෙන්නලා ඒ කියන ඉන්ටර්විව් එකෙන් ඔබට පුළුවන් තමන්ගේ විශේෂ හැකියාවන් මත මේ කියන විදියට මේ ක්ෂේත්‍රයට යන්න. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේක වැටෙන විෂයක් නෙමෙයි. එහෙම නැත්නම් ඔබ මේක අධ්‍යයනය කරලා වැඩක් නැති විෂයක් නෙමෙයි. ජීවිතේ හැම දවසකම පුතේ කුමන දේ ආවත් කුමන මට තියෙන සර ඕවා මුකුත් නෙමෙයි. මට තියෙන්නේ අපේ තාත්තගේ බිස්නස් එක. ඒක තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකටත් sannivedanaya ඕන. ඒකට මහජන සම්බන්ධතා පිළිබඳ පාඩමක් අපි උගන්වනවා. අනිත් පැත්තෙන් කස්ටමර්ස්ලත් එක්ක ගනුදෙනු කරන විදිය, කතා බහ කරන විදියත් මේ කියන විෂය තුල තියෙනවා. ඒ නිසා මුළු ජීවිතේටම ඔබට මේක හරිම වැදගත් වෙනවා පුතේ. ඒකත් එක්ක තමයි ඔබ එකතු වෙන්න ඕන. පැහැදිලිනේ මේ කාරණේ. ඒ නිසා ජීවිතයේ දිනවන විෂය තමයි මේක. ඒ නිසා පොතට විතරක් සීමා වෙච්ච විෂයන් අතර කරුණු වලට පමණක් විෂය මේ තීරණ වෙච්ච විෂයන් අතර මේක ඔබ උද්‍යෝගිමත්ව තියෙන විෂයක් නේද? ප්‍රැක්ටිකලි
ඔබ රූපවාහිනියේ දකින දේවල් පිළිබඳව කතා කරන විශයක්. ඉතින් චිත්‍රපටියේ දකින දේවල් පිළිබඳ මේ කියන පේපර් එකේ ලියන්න තියෙන විශයක්. ඒ නිසා තමයි ඔබ මේ කියන විෂය තෝරගෙන අනාගත ජීවිතයේ ජයග්‍රහණය කරන්න ඕන. හොඳයි පුතේ දැන් මේකේ පේන විදියට ඔබට පේන්න තියෙනවා පළවෙනි කොටසට එහෙනම් MCQ තියෙනවා. ඒකෙන් ලකුණු 50ක් ගොඩ දාගත්තොත් නියමයි 40ක් ගොඩ දාගත්තත් ඒත් නියමයි. ඒ අනුව තව 35යි ගොඩ දාගන්න තියෙන්නේ. හොඳයි. දෙවනි ප්‍රශ්න පත්‍රයේ එතකොට ලකුණු 50ද සර් දෙන්නේ? එතකොට ඒකට කොහොමද ලකුණු දෙන්නේ කියලා ඔබට දැන් ප්‍රශ්නයක් ඇති. දෙවනි ප්‍රශ්න පත්‍රයේට පුතේ තව දෙයක් තියෙනවා. ඒකෙදි දෙවනි ප්‍රශ්න පත්‍රයේට ලකුණු 50ක් තමයි දෙන්නේ අවසාන වශයෙන්. එතකොට එහෙනම් දෙවනි ප්‍රශ්න පත්‍රයේට අපි අර විදියට ඍජුවම ලකුණු 50ක් නෙවෙයි දෙන්නේ. මේකට දෙනවා පුතේ එක ප්‍රශ්නයකට ලකුණු 40 බැගින් ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕන. ප්‍රශ්න 7ක් තියෙනවා සේරම 7ෙන් 5කට තමයි උත්තර ලියන්න ඕන 5කට. එතකොට ඒකකට දෙනවා කීයද ලකුණු 40ක්. 40 5ක් කීයද 200යි. 200 කීයෙන්ද බෙදන්නේ? 200 කීයෙන්ද බෙදන්නේ 50ක් එන පරිදි 4ෙන් බෙදනවා. 200 නැවත කීයද බෙදන්නේ 4ෙන් බෙදේ. එතකොට 204ෙන් බෙදුවට පස්සේ 50යි. අන්න එතකොට ඒකෙන් එන ලකුණු ගන්න අරකට එකතු කරලා අපි හිතමු අරගෙන් ඉරි ගන්නගේ පණෙන් 40ක් ගත්තා. 200 යම්සි ලකුණු ප්‍රමාණයක් අරගෙන බෙදුවට පස්සේ 4ෙන් බෙදුවට පස්සේ අවසානයේදී ආවා පණෙන් ළමයට 40ක්. 10ක්ම ඕනේ 15ක්ම ඕනේ. අරකට ඉරි ගන්නගෙන් 40ක් තියෙනවා. එතකොට 75කට ලේසියෙන් යන්න පුළුවන් විදියට තමයි මේ ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හැබැයි පුතේ මේකේ එතකොට ඔබ කල්පනා කරන්න පුළුවන්. ඉතින් සර් එහෙනම් ඉතින් සේරම කරයිනි මීඩියා. සේරම එයිනි මේ කියන විශේෂයට. ඇත්තටම මේ කියන විෂය කරනකොට අර ප්‍රැක්ටිකලි ඒ වගේම ටිකක් හිතලා නේද ඔළුවෙන් ලියන ක්‍රමවේදයක් මේකේ තියෙනවා. අපි ඒක කොහොමද කියලා බලමු. දෙවනි ප්‍රශ්න පත්‍රයකට විශේෂයෙන් උත්තර ලියනකොට දැන් මේකේ මම කියනවා පළවෙනි පත්‍රයේ පිළිබඳව විශේෂයෙන් අර මං කියපු කතන්දරේ එක බැගින් ලකුණු 50ක් තියෙනවා කියන එක. ඒ වගේම ළමයි දෙවනි පත්‍රයේ පිළිබඳව මම මෙන්න මෙහෙම කියනවා. මෙම පත්‍රයේ ව්‍යුහය ව්‍යුහගත හේවත් රචනා පිළිතුරු බලාපොරොත්තු වන පරිදි ප්‍රශ්න සකසා ඇත. එහි ඇතුළත් ප්‍රශ්න ගණන 7ක් වන අතර ඉන් ඔබ තෝරාගත් ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න පුළුවන්. 7ක් තියෙනවා 2ක් අයින් කරලා 5කට ලියන්න. රයිට්. මෙම පත්‍රයේ එක් ප්‍රධාන ප්‍රශ්න යටතේ මෙම පත්‍රයේ ඒ කියන එන ප්‍රධාන ප්‍රශ්න යටතේ කියලා කියන්නේ පළවෙනි ප්‍රශ්න ගමු අපි. එතකොට ඒක කොටස් 4කට බෙදලා තියෙනවා පුතේ. 1 2 3 4 කියලා ප්‍රධාන කොටස් 4කට තියෙනවා. එතකොට අනු කොටස් 4ක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒවට පුතේ පළවෙනි කොටසට දෙනවා ලකුණු 4ක්. ඉතින් මම එතනින් පහලින් පැහැදිලි කරලා තියෙනවා නේද? පළවෙනි කොටසට 4ක් දෙන බව, දෙවෙනි කොටසට 8ක් දෙන බව, තුන්වෙනි කොටසට 12ක් දෙන බව, හතරවෙනි කොටසට ලකුණු 16ක්ම දෙනවා. එතකොට පුතේ ලකුණු ඒ ප්‍රශ්නයකට විතරක් පළවෙනි කොටසට විතරක් පළවෙනි ප්‍රශ්නෙට විතරක් 40ක් ලැබෙන්නේ එහෙම. පැහැදිලිනේ. කොහොමද? 4 8 12 16. ওই ටික එකතු කරාම 40යි. ඒ 40 ඒව 5ක් 200යි. ඒ 204ෙන් බෙදුවාම ලකුණු 50න් කීයද කියලා ළමයාට එනවා. එතකොට ඉස්සෙල්ලා ඉරි ගන්නේ කියලා ලකුණු 50යි, මේකෙන් ඉරි ගන්නේ කියලා ලකුණු 50යි යනාදී වශයෙන් තමයි ඒක කෙරෙන්නේ පුතේ. ඒ අනුව මේ අනුව දෙවන පත්‍රයේ ලකුණු 200ක් ලැබෙන අතර ඒ නැවත 4ෙන් බෙදේ. එවිට දෙවන පත්‍රයේ ලකුණු 50ක් කියලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ මම කතා කරන ඕගොල්ලන්ට කෙටියෙන් ප්‍රශ්නයකට පිළිතුරු ලියනකොට දැන් 11 වසරෙන් 12 වසරට එනකොට සමහර විට නේද සිංහල ප්‍රශ්න පත්‍ර සිංහල රචනා මේ කියලා කියන්නේ විචාර ප්‍රශ්නයකට පිටු එකමාරක් සමහරු ලියලාද නේද බුද්ධාගමේ සමහර විට යම් විසි ප්‍රශ්නයක් පැහැදිලි කරා නම් ටිකක් වැඩිපුර ලියලාද නේද ඉතින් අන්න ඒ වගේ ටිකක් වැඩිපුර ලියන්න පුළුවන් ළමෙක් අපි මුල් කාලේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ පිටු එකමාරක් දෙකක් එහෙම අපි 12 වසරේදී බලාපොරොත්තු වෙන්නේ ළමේ 11 වසරේනේ 11 වසරේ ළමයේ බුද්ධි මට්ටමක් ඒ ළමයා ලියපු ප්‍රමාණයක් ඒ ළමයා ලියපු සංකල්ප ටිකක් තියෙන පුතේ ඒ අනුව තමයි ඒ ළමයා ඒ කියන දේවල් ටික දැන් පුළුවන්. එතකොට ඒ ළමයාට කියනවා 11 වසරෙන් 12 වසරට ආපු ගමන් ඒ කියන්නේ
දොළහ වසරේ මුල්ම මාසෙදී ළමයට ප්‍රශ්න පත්‍රයක් දීලා කියනවා පුතේ ඔයා මේකට පිටු එකමාරක් දෙකක් තුනක් පහක් ලියන්න ඕන කියලා. ඉතින් කොහොමද ලියන්නේ එකපාරට? මුකුත් දන්නේ නැහැ. ඒ නිසා 11 වසරේ ළමේ 12 වසරට එනකොට මෙහෙම පිටු ගානක් ලියන්න දන්නේ නැහැ. ඒ ළමයා දන්නේ මේ පිටුවක් එකමාරක් තුට්ටක් ලියන්න. එච්චරයි. ඊයරේන මුකුත් දන්නේ නැහැ නේ පුතේ. ඉතින් ඒ හේතු නිසා ඒක ගුරුවරු විදියට අපි ඒක අවබෝධ කරගෙන ඉන්නේ. රේලා මේව සරල ක්‍රමවේදයක සිට ඉහළට ගෙනියන්න අපි ක්‍රමවේද සකස් කරලා තියෙනවා. ප්‍රශ්නයකට පිළිතුරුීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. දැන් එතකොට හොඳට මේ ප්‍රශ්න පත්‍රයේ විස්තර කරලා ලියන්න ඕනනේ. ඒ ලියනකොට මොනවද සැලකිලිමත් විය යුතු කරුණු කියලා තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා ලකුණු 4ක් ගන්න ලියන්න ඕන මට්ටමක් තියෙනවා. ලකුණු 8ක් දෙනවා නම් ඒක ලියන්න ඕන තා චුට්ටක් වැඩිපුර. 4 8 12 12ක් දෙනවනම් තව ටිකක් වැඩිපුර විස්තර කරලා ලියන්න වෙනවා. 16ක් දෙනවනම් තව පොඩ්ඩක් වැඩිපුර විස්තර කරලා ලියන්න වෙනවා. පැහැදිලිනේ. ඒතර අන්න එහෙම ලකුණු අරගෙන ලකුණු 40න් අවසානයේ කොහමාරි ලකුණු 40න් දෙනකොට ළමයි වරද්ද ගන්න දැන් ප්‍රශ්න පත්‍රයේ ලියනකොට වරද්ද ගන්න දැන් ටිකක් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. හොඳයි. ඒ නිසා ප්‍රශ්නේ නිවැරදි අවබෝධ කර ගැනීම කල යුතුයි. ඒකයි මේ කියන්නේ. බොහෝ සිසුන් විභාගයේදී කලබල වීම මත නේද ප්‍රශ්නේ නිවැරදිව වටහා නොගෙන පිළිතුරු ලිවීමට පටන් ගන්නවා. මෙහිදී දැඩිව විමසා බැලිය යුත්තේ ප්‍රශ්නයේ ස්වභාවය කෙරෙහි. සමහරෙක් තමා පාඩම් කර ඇති දේ ඍජුවම ප්‍රශ්නය තුල දකින අතර තවත් සමහරෙක් තමන්ගේ සිතේ ඇති දේ දිගින් දිගටම ලියයි. උදාහරණයක් තියෙනවා සංනිවේදන සංකල්ප භාවිතයේදී නූතන සමාජය තුල පැතිර පවතිනා වූ විවිධාකාර වූ සංනිවේදන ස්වරූපයන් පිළිබඳව වටහා ගන්න පුළුවන් මේ සංනිවේදන ස්වරූප ටික පැහැදිලි කරන්න කියයි. ඉතින් මේක පිළිබඳව නොදන්න ළමේ සමහර විට මොකද කරන්නේ සංනිවේදන සංකල්ප කියලා පාඩමක් තියුණොත් ඒකෙන් ලියනවා නැත්නම් Tamanට හිතෙන මොනවා හරි දෙයක් ලියාගෙන යනවා. ඒ නිසා ළමයි මේකදී ඔබ මතක තියා ගන්න ඕන එහෙම කරන්න එපා. පුළුවන් තරම් ප්‍රශ්නේ තේරුම් අරගෙන තමයි මේ කියන දේවල් ටික ලියන්න ඕන. ප්‍රශ්නය තේරුම් ගැනීම කොයි වගේද ඒකට උත්තර ලියන්න ඕන කොහොමද ඒවා සියල්ල ළමයි අපි මේ කියන මීඩියා පන්තියේදී ළමේ ළඟට ගිහිලා එක එක්කෙනාට මෙන්න මෙහෙමයි උත්තර ලියන්නේ කියලා එක එක ළමයා අවබෝධ කරගෙන ඒ ළමයින්ට හොඳින් පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා බය වෙන දෙයක් නැහැ මීඩියා හොඳින් තෝරගන්න ප්‍රශ්නේ නිවැරදි අවබෝධ කරගෙන ලියන්න ඒවා තමයි ඕගොල්ලොන්ට උවමනා වෙන්නේ කියලා අපි හොඳට කියලා දෙනවා. ඒ වගේම අක්ෂර වින්‍යාසයේ සහ වාක්‍ය ගැළපීමේ විවිධාකාර දුර්වලතා තියෙන පුළුවන් ළමයෙකුගේ. ඒ නිසා සිංහල නම් මට බෑ සර් ওই අක්ෂර වින්‍යාසයේ. ඒවලමයි 100ට 100ක්ම මේ කියන මීඩියා පේපර් එකේ බලනවා. ඒ නිසා ඒ විදිහටම ලියන්න ඕනේ කියලා නීතියක් නැහැ. හරිද? අක්ෂර වින්‍යාසයේ බලනවා වාක්‍ය ගැළපීමේ දුර්වලතා තියෙනවා. ඒ කියන දේවල් ඔබ හිතයි ඒවා ඒ විදිහට කරන්න ඕනද කියලා. එහෙම එකක් නැහැ. හැබැයි මුදේ ඔබගේ දක්ෂතාවය යම් ආකාරයකට පෙන්නනවා නේද? විද්‍යුත් කියලා ලියනකොට යන්ත්‍රයට උඩින් ඒක හල් කරලා තියෙනවනේ. විද්‍යුත් නැත්නම් හල් දයන්න නේද? දයන්න දාන්නේ නැතුව ඒක හල් කරලා තියෙනවනම් දයන්නේ. වියන්න දයන්න යන්ත්‍රය නෙවෙයි ලියන්නේ වියන්න හල් දයන්න විද්‍යුත්. ඒතර එතනින් තේරෙනවා මේකෙන් ළමයා යම් ආකාරයකට මේකෙදි නොදන්න බවක්. ඒ නිසා පුතේ පුළුවන් තරම් උත්සාහ කරන්න අක්ෂර වින්‍යාසය හොඳින් හදාගන්න. හැබැයි පුතේ ඒක අවුල් කියලා ඒතරම්ම ප්‍රශ්නයක් නෑ. එහෙම නෙවෙයි කියන්නේ අක්ෂර වින්‍යාසය හෝ වාක්‍ය ගැළපීමේ දුර්වලතා නෙවෙයි වැඩිපුරම බලන්නේ. වැඩිපුර බලන්නේ ළමයා සංකල්පය දන්නවද කියලා. ඒක හොඳට පුරුදු වෙන්න ඒ නිසා ඒව ගැන අවධානය යොමු කරගන්න. ඊට පස්සේ ලකුණු ප්‍රමාණයට නොගැලපෙනසේ විස්තර කිරීම. ළමයි එතකොට දැන් ලකුණු 4 8 12 16 කියලා පිළිවෙලක් දීලා තියෙන්නේ ටිකක් වැඩිපුර ලියන්න එපා ඒ කියන එකට. දැන් එහෙම නැතුව සමහරව භාගයට පාඩම් කරලා මේකෙදි මොකද කරන්නේ? ටික ටික ලියනවා. දන්නේ නැති කමකට. ඒ නිසා පුළුවන් තරම් හොඳට විස්තරාත්මකව මේ කියන දේවල් ටික ලියන එක තමයි හොඳ කියලා මම ඕගොල්ලෝ නිකන් ආදර්ශයක් සපයලා තියෙනවා ළමයි මෙන්න මේ විදියට වත් ලියන්න කියලා. මේක තේරුවා මේ විදියට වත් ලියන්න කියලා. ඉතින් සමහර විට යම්සි ළමේ මෙච්චරම ලියන්නේ නැතුව උදාහරණයක් ලකුණු
දාසයක් ගන්න ලකුණු 8ක් සඳහා නෙමෙයි යෝග ලකුණු 16ක් ගන්න කියන එක ගත්තොත් අපි පිටු එකහමාරක් සඳහා පිටු එකහමාරක්ක තියලා තියෙන්න ඕන නමුත් අර පිටු එකහමාරේ ලියපු ළමයටත් වඩා සාරගර්භ පිළිතුරක් ලියලා දෙන යම්සි ළමේ පිටුවකින් එතකොට ළමයි ඒ ළමයට සියලුම ලකුණු ලැබෙනවා පැහැදිලිනේ ඉතින් අන්නේ හේතු නිසා වැඩිපුර ලියනම නම් හොඳයි හැබැයි සාරගර්භ පිළිතුරක් වුණොත් හරියටම උත්තරයක් ලියුණොත් ඒ කියන විදියට වැඩිපුරම ලියපු ළමයට වඩා අර සාරගර්භ පිළිතුරට ලකුණු ලැබෙනවා ඒක මතක තියාගන්න ඉතින් ඒ හේතු නිසා විශාල ප්‍රමාණයක් කොළ ලිවිය යුතුයි කියන එකත් බොරුවක් ඒ වගේම ඕකට පිටුවක් දෙකක් ලිව්වත් ඇති කියලා ඒකත් බොරුවක් ඒකේ කාරණේ ඒ නිසා මධ්‍යස්ථ ලකුණු ප්‍රමාණයක් ගන්න නම් ඉහළ ලකුණු ප්‍රමාණයක් ගන්න නම් ගැළපෙන විදියට ඒවට ගැළපෙන විදියට විස්තර කරලා තියෙන්න ඕන කියන එක මතක තියාගන්න ඕන රයිට් ඒ වගේම අත්‍යවශ්‍ය කරුණු විස්තර කිරීම එතකොට ළමයි සමහර වෙලාවට සමහර ළමයි මොකද කරන්නේ යම් ප්‍රශ්න දැන් මෙතන අත්‍යවශ්‍ය කරුණු විස්තර කරන්න කියනවා වගේම අනවශ්‍ය කරුණු තියෙනවා නම් සමහර වෙලාවට අනවශ්‍ය කරුණු තියෙනවා නම් බැහැර කරන්න කියන එකයි මේකේ තේරුම යම් ප්‍රශ්නයකට ප්‍රවේශ වීමක් ලෙස බොහෝ සිසුන් අත්‍යවශ්‍ය විස්තරාත්මක කරුණු ප්‍රශ්නයේ මුලට යොදනු දක්නට ලැබේ සංනිවේදනයේ ඉතිහාසයේ ගවේෂණය කිරීමේදී ප්‍රාග්ඓතිහාසික සංනිවේදන ක්‍රම ඉතා වැදගත් වේ කියලා යම් ප්‍රශ්නයක් දුන්නොත් දැන් මේ ප්‍රශ්න දෙකල බය වෙන්න එපා බුදුම්මෝ මීඩියා වලට මේවා දුගන්නන්නේ කියලා සිලබස් එකක් තියෙනවා ඒ කියන දේවල් ටික තමයි උගන්වන්නේ ඒ ටික දේවල් ටික උගන්නලා ළමයි ටිකට ඒ දේවල් ටික පාඩම් කරවලා නේද පන්තියේදී ඒ කියන ප්‍රශ්න වලට හුරු කරලා තමයි විභාගයට යවන්නේ ඒ නිසා මේ වගේ ප්‍රශ්න නෙවෙයි මීට වඩා අමාරු ප්‍රශ්න දුන්නත් ළමයි ඒවට උත්තර ලියන්න දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිපුරම ළමයි ප්‍රමාණයක් තෝරගන්න ජනප්‍රියතම විෂය මීඩියා බවට පත් වෙන්නේ මෙන්න මේ හේතුව නිසා පුතේ ඒ අනුව ඉතා වැදගත් වෙනවා පැහැදිලි කරන්න බොහෝ සිසුන් මේට ප්‍රවේශ වීමක් ලෙස සංනිවේදනයේ හැඳින්වීම පිටුවක් පුරාම සිදු කරනවා තමන් දන්නා කරුණු සියල්ල ප්‍රශ්න අදාළ නොවේදත් විස්තර කරනවා ගුරුවරයා ප්‍රශ්නේ බලන්නට ගන්නා විට එකී කරුණු එක් කිරකින් කපා සමහර වෙලාවට ළමයි සමහර ගුරුවරු යම් හේකින් ඉස්කෝලේදී ඒ කියන දේවල් ටික වැඩන්නේ නැති දේවල් කියලා කපලා ඉතුරු ටික බලනවා නේද නමුත් ළමයි අපි නම් ඉතල කියන්නේ ඒ ලෙවල් විභාගෙදී නම් එහෙම කපන්න තහනම් හැබැයි අපි එතෙන්දී ක්වෙස්චන් මාක් එකක් දානෝ ඇයි මේව ලිව්වේ කියලා නොගැලපෙන දේවල් මුල ලියලා තියනවා නම් උදාහරණයක් මේ ඇහුවේ සංනිවේදනයේ තියෙන ප්‍රාග්ඓතිහාසික දේවල් නම් ළමයා ලියලා තියෙන සංනිවේදනයේ හැඳින්වීම නම් ප්‍රශ්නාර්ථයක් වෙනවා පිටු 10ක් sorry රූල් 10ක් 15ක් 20ක් පුරාවට මොනවද මේ ළමයා මේ ලියලා තියෙන්නේ එහෙම හැඳින්වීමක් විශාල හැඳින්වීමක් වුවමනා වෙන්නේ නැහැ අදාළ දැනීම් පටන් අරගෙන අදාළ කරුණු ටික තමයි විස්තර වෙන්න ඕන රූල් දෙකක තුනක යම් ප්‍රශ්නෙට ප්‍රවේශ වීමක් යොදාගත්තට කමක් නැහැ නමුත් වැල් වටාරම් දිල තිරුණම් ඒ කියන විදියට රූල් 10ක් 15ක් 20ක් පුරාවට බොරු ලියලා දිනනවා නම් ඒවට ක්වෙස්චන් මාක් එකක් වැටෙනවා එතකොට ඒ ළමයාට ඒ කියන දේවල්ට ලකුණු ලැබෙන්නේ නැති වෙනවා ඒකයි වෙන්නේ ඒ නිසා ක්වෙස්චන් මාක් එකක් විතර නෙමෙයි ප්‍රශ්න පත්‍රයේ වම් පැත්තෙන් දකුණු පැත්තෙන් ලියනවා මේ කියන උත්තර පරීක්ෂකවරයා අදාළ කරුණු විස්තර කර නැත කියලා. ඉතින් ඒ හේතු නිසා ළමයාට ලකුණු ලැබෙන්නේ නැත. ඒකයි කාරණා. දැන් පැහැදිලිනේ. ඉතින් ඔන්න ඔය වගේ අත්‍යවශ්‍ය කරුණු ටික හොඳින් විස්තර කරලා ළමයි අපි අනවශ්‍ය කරුණු ඉවත් කරලා ලස්සනට ලියන්න පුළුවන්. මම එතකොට මෙන්න මේ කියන විදිහට දැන් සූම් පන්තිවලනොත් ඒ වගේම සමස්ත යක් විදියට මේ කියන ප්‍රදේශයේ දරුවන්ටත් ඒ වගේම ලංකාවටමත් හැමෝටම මේ කියන සූම් අරා මේ විදියට උගන්වනවා. එතකොට ළමයි එහෙම උගන්වනකොට ඔබගේ මෙන්න මේ කියන ප්‍රශ්න පත්‍ර ලියලා ඒ කියන දේවල් ටික ගෙන්න ගන්නවා WhatsApp වරහාම ඒව නැවත ළමයින්ගේ බලලා මෙන්න මේ විදියට තමයි මේකේ තියෙන දුර්වලතා කියලා කියලා දෙන පන්තියක් තමයි අපේ පන්තිය. ඒ නිසා ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්නේ කොහොමද කියලා මේ කියන විදියට රජයේ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් විදියට වැඩ කරන නිසා ඔබට පුළුවන් ඒ විදියට එවන්න එවලා ඒ කියන කරුණු ටික තහවුරු කරගන්න කොහොමද මේ කියන දේවල් ටික ලියන්නේ කියලා උත්තර ලියන්නේ කියලා ප්‍රශ්න පත්‍රයකට. ඒ වගේම ළමයි පස්වෙනි එක ගත්තොත් පිළිවෙලකට කරුණු ඉදිරිපත් නොකිරීම. සමහර ළමයි උඩින් පල්ලෙන් අරේ මේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේදී අනුමාත්‍රුකා සහිතව
එකින් එක විස්තර කර ඇතන මේ සිත් ගන්නා සුළු දෙයක් බවට පත් වෙනවා. ඒවා ලියන ළමයි පන්තියේදී උගන්වනවා. නිසා පන්තියට එන්න ඕන කොහොමද සිත් ගන්නා සුළු විදියට අනුමාත්‍රිකා සහිතව පිළිවෙලකට ලියන්නේ කියලා. බොහෝ ටියුෂන් ගුරුවරු කරන්නේ උගන්වනවා නිකන් ලියන්න කියලා දෙනවා මොනවා හරි ඊට පස්සේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු ටිකක් දාලා එවනවා. ආකර්ෂණීය විදියට ලියන විදිය ඒ කියන දේවල් ටික පන්තියේ කතා කරන්නේ නැහැ. මොකද දන්නේ නැති නිසා. ඒ නිසා පුළුවන් තරම් හොඳට අපේ පන්තිය තුල උගන්වන නිසා ඒ කියන දේවල් තනි තනි ළමයා කෙරෙහි අවධානය යොමු කරන නිසා ඔබ මීඩියා විදියට එන්න පුළුවන් හොඳම තැන තමයි මේ පන්තිය. කරුණු පැහැදිලිව දක්වා නොතිබීමත් ප්‍රශ්නයක්. බොහෝ ළමුන් කරුණු විශාල ප්‍රමාණයක් දන්න නමුත් ඒවා ඉදිරිපත් කරලා තියෙන්නේ ඡේද වෙන් නොකර එකම කොටක සේරම එකට ලියාගෙන ගියලා. ප්‍රශ්නය දක්වන ප්‍රශ්නයට දක්වන උදාහරණ ආදිය ලියන ඡේදයෙන් රූලක් ඇතහැර වෙන පෑනකින් පැහැදිලිව පෙන්වන්නට ලියූ කල තොරණක යොදා ඇති විදුලි බුබුලුසේ පිළිතුරු අලංකාර වෙනවා. ඒ නිසා ලස්සනට ඒ කියන විදියට ලියන්න පුරුදු කරන කරුණු පැහැදිලිව දක්වලා කොහොමද ලියන්නේ කියලා. ඒවත් අපේ පන්තියෙන් කියනවා. ඒ වගේම ළමයි කාලය කළමනාකරණය කර නොගැනීම ඔබේ යම්සි දුර්වලතාවයක්. ඒ නිසා පැය 3යි තියෙන්නේ ප්‍රශ්න 5කට ලියන්න ඕන. කාලය කළමනාකරණය කරගන්න ඕන. එක ප්‍රශ්නයකට විනාඩි 35ක් හෝ 36ක් වෙන්න. එහෙම කරගත්තොත් වැඩේ උඩ. නේද? ඒ නිසා කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න පත්‍ර පන්තිවලදී ඒවා ෆ්‍රී කරන්නේ අපේ පන්තියේ. ඒ හේතු නිසා අවුරුදු දෙක පුරාවටම ඒ හේතු නිසා ළමයි අපේ පන්තියට ඇවිල්ලා බලන්න කොහොමද කාල කළමනාකරණය කරගන්නේ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්නේ කියලා. ඔන්න ඔය කියන දේවල් ටික තමයි මූලික වශයෙන් කියන්න පුළුවන් වෙන්නේ. 2023 ආරම්භ කිරීමත් සමග ඔබට සමහරට විවිධාකාර ප්‍රශ්න තියෙන්නට පුළුවන් මීඩියා පිළිබඳව විෂයන් තෝරා ගැනීම පිළිබඳව නේද? අන්න ඒ කියන දේවල් ළමයි මගේ මේ කියන WhatsApp අංකය 077 30 600 62 077 30 600 62 කියන අංකයට ඔබට තියෙන ප්‍රශ්න එවන්න. ඔබට තියෙන ගැටලු එවන්න. මම මීඩියා කරන්න ආස වෙන මේ හේතු නිසා නමුත් මට කරන්න බෑ නැත්නම් මට තේරෙන්නේ නැහැ කියන ඒවා මට එවන්න. එතකොට අපිට පුළුවන් ඒවා පිළිබඳව යම්සි ආකාරයකට ප්‍රශ්නේ විසඳලා දෙන්න ඒ හරහා. ඒ නිසා මෙන්න මේ විදිහට අපි ද්විපාර්ශ්විකව ළමයාත් එක්ක සම්බන්ධ වෙලා ඔබගේ ගැටලු අවබෝධ කරගෙන ඒ කියන දේවල් ටිකත් එක්ක සියලුම දේවල් මේ විදිහට සාකච්ඡා කරන හොඳ පන්තියක් මේ කියන දේවල් තුලින් අපි තියෙනවා. ඒ නිසා ඔබ SMS එකක් දාලා බලන්න ඒ කියන පන්තිය තුල තියෙන වැඩ කටයුතු, ඒ කියන WhatsApp එකක් WhatsApp එකේ මැසේජ් එකක් දාලා පන්තිය තුල තියෙන වැඩ කටයුතු ටික අපි කරන ආකාරයේ පිළිබඳව පැහැදිලි කරනවා. ඒ නිසා පන්ති අතර යම්සි ආකාරයකටම ළමයා ගැරි හොඳම අවධානයක් යොමු කරලා කරන පන්තියකට තමයි ඔබ එනවනම් මේ 2023 නැත්නම් යනවනම් නැත්නම් සහභාගී වෙනවනම් සහභාගී වෙන්න ඕන. එව නැත්නම් විශාල ප්‍රමාණයක් තියෙනවා, ඔළුගෙඩි ප්‍රමාණයක් තියෙනවා. ගුරුවරයා දන්නේ නැහැ ළමයා කවුද කියලා. ළමයා එනවා, ඇවිල්ලා පොත් ටික තියාගෙන ඔහේ ඉගෙන ගන්නවා, ගෙදර යනවා. එහෙමනම් තේරුමක් නැහැ. ඒ නිසා හොඳින් මතක තියාගන්න, හොඳ පන්තියකට යනවනම් ඔබ ගෙරෙහි දෙමව්පියන්ට කියන්න පුළුවන්, අවධානය යොමු කරන්න පුළුවන්. දැන් මේ කියන මගේ ළමයා කොහොමද, දක්ෂද නැද්ද කියන දේ පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන් හොඳ පන්තියකට යන්න. ඒ තුලින් ඔබට හොඳ ජීවිතේ ඒකක් ලබාගෙන ජීවිතේ මීඩියාවට හොඳින් ඒකක් ලබාගෙන ජීවිතේ හොඳින් සාර්ථකත්වයට යන්න පුළුවන්, හොඳ ගමනක් අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒ නිසා ය ඕන පුද්ගලයෙක් ළමයි ජීවිතේ සාර්ථක කරගන්නේ ගන්න තීරණ මත. ඒ නිසා රැල්ලට නොයා අපි ක්‍රමවේදයක් අනුව මේ පන්තියත් එක්ක එකතු වෙලා අපි යමු. ඒකෙන් ඔබට පුළුවන් වෙනවා හොඳ අවධානයකින් යුක්තව මේ කියන ගුරුවරයා ඔබ කෙරෙහි වැඩ කටයුතු කරන නිසා ඔබගේ ජීවිතය හොඳින් සාර්ථක කරගෙන ඉදිරියට යන්න. ඒ නිසා තමයි මේ පන්තියට එකතු වෙන්න ඕන. ඒ නිසා මේ පන්තියටත් එක්ක එකතු වෙලා සාර්ථක කරගත්තු ළමයින්ගේ විස්තර අනමනම් ඒවා සියල්ල අපි WhatsApp එකෙන් දෙන්න පුළුවන්. ඒ නිසා WhatsApp මැසේජ් එකක් දාලා පන්තිය තුල වැඩ කර කටයුතු කරන්නේ කොහොමද කියලා ඒ කියන දේවල් ටික දැනගන්නත් එක්ක එන්න පන්තියට එකපාරක් ඇවිල්ලා බලන්න, එක දවසක් උගන්නන හැටි බලන්න. ඒ තුලින් ඔබට තේරුම් යයි මේ පන්ති අනිත් පන්ති වලට වඩා වෙනස්, ගුරුවරයා වෙනස්, ශක්තිමත්, උගන්නන හැටි හොඳයි. ඒ වගේම
සමූහයක් විදිහට එකට ඉන්න හැටි හොඳයි ඒ හේතු නිසා අපිට සතුරුදායකයි පන්තිය ඒ නිසා එකට එකතු වෙමු කියලා හරිනේ ළමයි ඒ නිසා උන්වයි කියන දේවල් ටිකත් එක එකතු වෙන්න ආරාධනා කරමින් 2023 A level කරන ළමයින්ට හොඳින් මීඩියා කරන්න පුළුවන් හොඳ සතුරුදායක ලස්සන පන්තියක් ඔයගොල්ලන්ට නිර්මාණය කරලා දෙනවා කියලා පොරොන්දු අපිට අපි මේ කියන වීඩියෝ එක මෙතනින් නතර කරනවා එහෙනම් ජීවිතේ සාර්ථක වෙන්න මගින් සුබ වේදනා